ආතගෙන යෝධයාගේ ඇහැ තියෙන්නේ කොහෙද? නළලේ. ඇහැ තියෙන්නේ නළලේ එක ඇහැයි තියෙන්නේ. යෝධයා මේ මිනිස්සු 6 දෙනෙක් උසයි. ඉතින් අපි මේ දැන් ගණිතෙත් තියනවා දැන් මෙතන ඇයි? හදා ගන්න බැයි මිනිස්සු 6 දෙනෙක් උස දෙන්න. ඉතින් මට හිතුණා අර ඉස්සරහ පොල් ගහ විතරයි ඇති. මේ වෙන කතාවක් මම මේ අපේ තාත්තා කතාන්දර කිව්වා අපිට. හරි? පොල් ගහ විතර උසයි දැම්මෝ. ආ? ඉතින් අපේ තාත්තා කියනවා අප්පා යකඩ දඬුවාගේ. ඇවිදිනකොට පොළොව හෙල්ලෙනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මු යනකොට පොළොව හෙල්ලෙනවා. අපිට තියෙන පොළොව හෙල්ලෙනවා වගේ දැනෙනවා නිකන්. හෙල්ලෙන්නේ නැති වුණා. ඉතින් තාත්තා කියනවා මේ යෝධයා වැලි මිරිකලා වතුර ගන්නවා. වැලි මිරිකලා වතුර ගන්නවා. ඇලිටි අපිට පේනවා වැලි මිරිකනවා වතුර එනවා මුගේ තියෙන හයි ආරෝහණය ඒක හොඳ හතන්දරේ පටන් ගන්න. දැන් ඔය යෝධයා කාටුන් එකේ පෙන්නව නේද? යෝධයෝ ඉන්නවා එක එක හපන් ආයේ ඉන්නවා ඔය කාටුන් එකේ පෙන්නවා. අපිට හිතේම වවා ගන්න වෙලාවක් නැහැ. හිතේම වවා ගන්න අයිතියකුත් නැහැ. ඇයි? ටීවී එක බලහත්කාරයෙන් යෝධයාගේ රූපය අපමත දරුවමත පටවන. දෙන රූපේ බලන් ඉන්න ඕනේ අපිට හිතන්න ඉඩක් නැහැ. අපේ හිතා ගැනීමේ ශක්තිය කප්පාදු කරලා තියෙනවා නේ. ඒ පුංචි කාලේම ළමයින්ට කතන්දර කියනවා වෙනුවට ටීවී දාලා තිබ්බම වෙන්නේ ඕකයි. අම්මා තාත්තා කතන්දරයක් කියනකොට ඒ ඉන්න ළඟ තියෙන බව ලෙන්ගතු බවයි අර සම්බන්ධය අම්මා තාත්තගෙන් හැදිච්ච ඒ සම්බන්ධයේ උණුසුම ඒ සුවඳ ඒක කතන්දරේ හා පරිකල්පනය. ඒවැයෙන් දැනුම් සම්භාරය ඒවැයෙන් හැදෙන වයර් ගන්න මොලේ උද්දීපන වෙන තරම අර කාටුන් එකෙන් කවදාකවත් ඇති කරගන්න බෑ. ඒ හින්දා දැන් අපේ තාත්තලෝ කතන්දර කියන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ තාත්තලා නැත්නම් ආච්චි ලඟවත් වෙලා ඒගොල්ලෝ කියපු කතා තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ. ඒවැයෙන් අපි නොඑක අවස්ථාව. ඒ නිසා මේ දරුවා මේ වයසේ විවිධ අත්දැකීම් දෙන්න ඕනේ. එක අත්දැකීමක් හැමදාම දුන්නොත් මං කිව්වේ එකම වයර් ප්‍රමාණය තමයි බීරෙන්. ඒව විතරයි වැඩ කරන්නේ. එක දවසක් මූදු වෙල්ලට එක්කන් ගියොත් එක දවසක් සත්තු උද්‍යානයට අනිත් දවසේ සුපර් මාකට් එකට තව දවසක් කඳුකරේ බලන්න තව දවසක් හම්බන්තොට තව දවසක් ත්‍රිකුණාමලයේ තව දවසක් අනුරාධපුරේ නටබුන් නේද යාපනයේ එක එක තැන් එක එක විදියයි. අද්දකින් විවිධයි. බස් එකේ එක්කන් යන්න ඕන කාර් එකේ එක්කන් යන්න ඕන පුළුවන් නම් කරත් එකක් දාලා යවන්න නම් යන්න. අස්සේ අපිට ඒ නොඑක අද්දකින් ඕගොල්ලෝ දීලා ඇති මම දන්නවා. ඒ විවිධ අත්දැකීම් දෙන වෙලාවල් වල ඇත්තටම ඒ වෙලාවේ තමයි වැඩිම මේ ප්‍රාථමික වයසේ දරුවගේ මොලේ වයර් වෙන්නේ. මොලේ වයරින් වෙන්නේ එහෙම තමයි වෙන්නේ. ඉතින් එතකොට අපිට ඒ අත්දැකීම් ලැබලා දෙන්න තිබුණා. අපේ තාත්තා මාව පෝස්ට් ඔෆිස් එකකටත් එක්කන් ගියා මට මතකයි. ඒ කාලේ පෝස්ට් ඔෆිස් එක දැන් නම් වැඩි වැඩක් නැහැ. ඒ කාලේ SMS වයි ෆෝන් නැහැ නේ ඔක්කොම මොනවෙන්නේ. ලියුම් වලින්නේ. මට හරි ප්‍රශ්නයක් තිබුණා මේ ලියුම් මම ඒක චූටි කතාවක් කියන්නද කවන්න නැද්ද? ආ सीनी अक्का हिटिए අපි අයියා මම් වෙනුවෙන් ලියලා මට පෙන්නලා වෙසක් කාඩ් එකක් දැම්ම මගේ නමින් කාටද සීනියක් අර හැබැයි එදා තමයි මට පළවෙනි වතාවට අයියා කිව්වද ඔයා මේක ඔයාම ගිහින් තැපැල් පෙට්ටියට දාලා එන්න තැපැල් පෙට්ටිය මේ බොහොම කිට්ටුවක තිබුණේ මීටර මං හිතනවා 100ක් 150ක් නෑ අපේ ගෙදරේ මම ගිහින් තැපැල් පෙට්ටියට දැම්ම එක පිට්ටු බම්බු වගේ තියෙන කොහොමවත් යන එන තැනක් පේන්නේ නෑ මේකට දැම්ම මට හරි කුතුහලයෙන් කොහොමද යන්නේ කියලා ඊට පස්සේ ඒක මගේ ඔළුවෙන් අමතක වුණා හැබැයි දැන් මේ අවුරුද්දේ වෙසක් කියන මේක උනේ අපි ආයේ ගියා සීනියක් කළා ගෙදර ඊළඟ අවුරුද්දේ සිංහල අවුරුද්දට එන අවුරුද්දක් ගෙදර ගිහිල්ලා වෙසක් තියෙන මේ අයවලනේ ඊළඟ අවුරුද්දේ අප්‍රේල් වල බලන් මේ මට මතක හිටි පොඩි කාලේ නේ සීනියක් කව බලන්න ගියාම අවුරුද්දට සීනියක් ආ මට වෙසක් කාඩ් එක ගෙනත් පෙන්නනවා මෙන්න මල්ලි ඔයා දාපු වෙසක් කාඩ් එක මම උඩ ගිහිල්ලා පින් වැටෙනවා මම හිතුවා ඒකට දැම්මම මෙහෙ එන්නේ නැහැ මම කොහොමද ආවේ කියලා අර පිටු බම්බුවක් වගේ තියෙනවා मैं
ඒ වගේම තමයි අපි දැන් මේ ක්‍රමානුකූලව දාන පීඩනේ ළමයට
ඔරොත්තු දෙන්න පුළුවන් පීඩනයක් දාන්න ඕනේ. ළමයාගේ තරමින් ගානට આવ නවත්තන්න ඕනේ. එතෙන් එහාට ගිය ගමන් මොකද දැනද වෙන්නේ? මේ මයලින්ස් තරය විනාශ වෙන්න පටන් ගන්නවා. අපේ ගොඩක් ළමයින්ගේ ඒක තමයි වෙලා තියෙන්නේ. පහේ ශිෂ්‍යත් ඉවර වෙනකොට මයලින්ස් තර විනාශ වෙනවා. මයලින්ස් තරය ගියාට පස්සේ කාර්යක්ෂම පණිවිඩ වුමාරව කරගන්න බෑ. ලීක් වෙනවා. මොලේ ලීක් වෙනවා. වයර් අප්සෙට්. නියම වැඩ ටික කරගන්න බැරිම අපි වියකිච්ච ඇකිලිච්ච මොලයක් තියෙන දරුවෙක් එළියට දාන පොංගකලාට අපේ ඇතුලේ තියෙන බලාපොරොත්තු නිසා අපේ වුමනාවන් දරුවා අපිට බලෙන් පටවන්න යන හින්දා අපිට පොංගකලාට නිල් මණිකක් තිබුණත් ඒක වටනකම පේන්නේ නැහැ. අපිට ඕනේ වෛරෝඩිය පොංගකලාට. මොකද අපි ඉගෙන ගත්තේ වෛරෝඩිය වැඩිය වටිනවා කියලා. අපි නිල් මණික වෛරෝඩියක් කරන්න යනවා. අන්තිම වෛරෝඩියක් නැහැ. නිල් මණිකක් නැහැ. ඒක තමයි ප්‍රශ්න. ඒ නිසා මේ පාසලේ යම් වැඩ ප්‍රමාණයක් කරුණා දෙමෝපියන්ගේ කාර්යභාරය ඊට වැඩිය වෙනස්. දෙමෝපියෝ දැන ගන්න ඕන ළමයා කවුද කියලා. ළමයාගේ ඇතුලේ තියෙන නියම දක්ෂතාව වඳුරන මම කියවා ඇතුලේ තියෙන කැලියට ගන්න හදන්න ඒකට උදව් කරන්න ළමයා ප්‍රීතියෙන් විනෝදයෙන් සතුටින් මේවා කරන්න ගණන් සම්බන්ධ ගත්තොත් සෙල්ලම් බඩු තියෙනවා ඒකේ ගණිතය තියෙනවා. ප්‍රහේලිකා තියෙනවා ඒකේ ගණිතය තියෙනවා. ජික්සෝ පසල්ස් තියෙනවා අර කපල පින්තූර කපල හදන ආයතන කරන්න. ඒවැ අභියෝග තියෙනවා හිතන්න තියෙනවා දත්ත තියෙනවා. ඒ දත්ත තමයි ඒකේ තියෙන රූපය ආරෝමය. ඒව එකතු කරලා හදන්න ගියාම අභියෝගෙකුත් තියෙනවා. ඒක දින්නම ලොකු සතුටකුත් වෙනවා. ඒ වගේ විවිධ ක්‍රියාකාරකම් සෙල්ලම් විනෝදය හරහා ඉගෙන ගන්නවා කියලා දැනෙන්නේ නැතුව ළමයා ඉගෙන ගන්න පුළුවන් නම් ඉස්කෝලේදී පහළට මේව කරන්න අමාරුයි. දැන් මේ ඉස්කෝලේ ගණිතාගාර තියෙන ඔය උපකරණ තියෙනවා. හැබැයි දැනට අධ්‍යාපන අමාත්‍යාංශ දීලා තියෙන ගණිතාගාර හරියන්නේ 6 ඉඟුලට. 6 වෙනි ශ්‍රේණි ඉඟුලට. ප්‍රාථමිකයට හොඳ ගණිතාගාරයක් නැහැ අපි දැන් හදනවා එකක්. මම විශේෂයෙන් ඉදිරිපත් කළා අපි දැන් ගණිත ආචාර්යවරු මේ ගණිත උපදේශකවරුත් එක්ක එකතු වෙලා අපි ගණිතාගාරයකට උපකරණ හදනවා ප්‍රාථමික ශ්‍රේණිය. කවුද මිස්සේ පළවෙනි ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් නවත්තලා ඉස්සර කාලේ. ආ ළමයිට එකේ දෙකේ ඉංග්‍රීසිත් නැහැ. මම දන්නේ අපර අපේ ඉස්කෝලේ කරනවද මෙහෙ කියලා. උගන්නනවද? කතනේ ගුරුවරු පොතක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවද මේ රටේ බොහෝ ඉස්කෝල එක තියෙනවා ඉංග්‍රීසි තියෙනවා. පෙළ පොතකුත් නැහැ. ගුරුවරු පොත තියෙනවා. පංගව ගුරු ඒක මේ පන්ති භාර ගුරුතුමියටමනේ කරන්න කියන්නේ. ඒ හා වෙනම ඉංග්‍රීසි ගුරුවරු ඉන්න ඕන හරිනා. හරියට හරි. අන්න එහෙම කරනවා නම් ලොකු දෙයක්. හැබැයි හුඟක් පාසල්වල පන්ති භාර ගුරුතුමියට ඉංග්‍රීසි එච්චර බෑ. ඉතින් ඒක කරෙන්නේ නැහැ. තුන්වෙනි ශ්‍රේණිය පොතක් එනවා. ඒ පොත මෙලෝ ළමයෙකුට ඊට පස්සේ කරන්න බෑ. අමාරු වෙනවා. ඒ වගේම තමයි අපේ පද ඒවා අපි හුඟක් වෙනස්. හැබැයි මේ පොඩි දෙයක් වෙනස් කරන්න අවුරුදු දෙකක් විතර සටන් කරන්න ඕනේ. ඇතුලේ ඉන්න බමුණු කුලයේත්. ඔකලේ තැන් මෙතන ඉන්නවා නම් මේ මිනිහ ඇයි බැරි වෙනස් කරන්න කියලා. හරි අමාරුයි වෙනස් කරන්න. හා හුඟක් සටන් කරන්න ඕනේ. ඒක තමයි ඉහළම තැනේ අඬත් ඕනේ. තාම එතනට ගිහිල්ලත් නැහැ. ඒක ප්‍රශ්න දෙන්න. මම මේ දකින ප්‍රශ්න මතක් කරගන්න කියන්නේ. කොහොම හරි ඕගොල්ලෝ මේ දරුවාගේ පීඩනය අනුවිද දැන් මම ඔයාලන්ට මේක විතරක් කියලා නවත්තන්න. මම ගොඩක් වෙලා කතා කරුවා. අපි හිතනවා ළමයාගේ මොලේ බුද්ධිය දක්ෂ ළමයා රිපෝට් කාඩ් එකේ වැඩියෙන් ලකුණු ගන්න ළමයා කියලා. ඒ වුණාට ඒක එහෙම නෙමෙයි. බුද්ධින්ගේ ප්‍රභේද ස්වરૂප ගණනාවක් තියනවා කියලා 1983 හොවාඩ් ගාඩ්නර් කියන අධ්‍යාපන මනෝවිද්‍යාඥයා අවුරුදු 20 ගණනක් පරීක්ෂණ කළා. එයා බුද්ධීන් 10ක් ගැන කියනවා. ගණිතය විතරක් නෙමෙයි, භාෂාව විතරක් නෙමෙයි, තව බුද්ධීන් 8ක් තියෙනවා. මේ 8ටම අදාළ අර මම කිව්වා වගේ මොලේ තැන් තියෙනවා, සෛල තියෙනවා. ඒ කියන්නේ සහජයෙන්ම දරුවා උපදිලා තින් මේ 8ම, මේ 10ම, මේ බුද්ධීන් 10ම ළමයාට තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙනවා මම අර කලින් කිව්වා වගේ පංගොක් පැතිවල සෛල ටිකක් අඩුයි, පංගොක් පැතිවල වැඩි. එක එක ගණන්. ඒ අනුව ළමයාගේ බුද්ධියත් ළමයාගෙන් ළමයාට වෙනස් වෙනවා. මේ බුද්ධින් එක එක මට්ටම් වලට තියෙනවා. හරි අපි ටග් ගාලා ඒක කතා කරමු. එතකොට මේක ඉවර කරන්න පුළුවන්. එකක් තමයි ඔය තර්කය හා ගණිතය පිළිබඳ බුද්ධිය. තර්කය හා ගණිතය පිළිබඳ බුද්ධිය අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ලොජිකල් ඇන්ඩ් මැතමැටිකල් ඉන්ටෙලිජන්ස් කියලා. තර්කය හා ගණිතය පිළිබඳ බුද්ධිය. දැන් මේ බුද්ධියට අදාළ මොලේ මං කිය වම් පැත්තේ කොටසක් තියෙනවා. පංගුවක් ඇන්නේ මේක වැඩි. පංගුවක් ඇන්නේ මධ්‍යස්ථයි. පංගුවක් ඇන්නේ අඩුයි. දැන් මේකට අපිට කරන්න දෙයක් නැහැ. මේ සෛල ගාම හැදුනේ මව කුස තුලදී.
අපේ දේවල් වලින් හැදුනේ දරුවට